සුබ දවසක් යාළුවෝ හැමෝටම ඔයාලා බලන ඇදි මොකද්ද මේ ලොරි එකකින් බඩු වාන්නේ කියලා ජපානේ ඉන්න ගොඩක් යාළුවෝ ගොඩක්ම නෙවෙයි කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා එයාලට ලංකාවට බස් ටිකක් යවා ගන්න ඕනේ කොහොමද යන්නේ සහ ලංකාවේ ඉන්න අයත් අහලා තිබුණා ජපානේ මගේ යාළුවෝ ඉන්නවනේ බෝයිෆ්‍රෙන්ඩ් නැත්තම් හස්බන්ඩ් වයිෆ් ඉන්නවා එයාලට බඩුවක් ලංකාවෙන් අපි කොහොමද මේ බඩුව ජපානට එවන්නේ කියලා මටත් ඇත්තටම මොනවක් වුණා මේ ගෙදර තියෙන වාහනයක බැටරි එකක් සවුත් වෙලා හයි බීට් බැටරි එකක යවා ගන්න ඒක නිසා තමයි මමත් ආවා විස්තර හොයාගෙන මෙන්න මෙතෙන්ට මෙතෙන්ට වල පේනවා පාට දැන් පේනවා ඇති මේක ට්‍රයිකෝ කියලා මේ වගේ මේ කාගෝ සර්විස් කරන කම්පැනි එකක් ලංකාවට විතර නෙමෙයි මෙයාලා තව රටවල් වලට යවනවා ලංකාවේ අය කරන කම්පැනි එකක් එන්න මේ වගේ කන්ටේනර් පෙට්ටි මේ වැඩි 40 දුර කන්ටේනර් බොක්ස් වල දාලා අපි බඩු මෙහෙරට දිනක් දෙන්න ඕනේ ළඟපාත ඉන්න අය නම් නැත්තම් දුර ඉන්න අයට නම් ගොඩක් දුරට මේ හිතන් මේ හිරෝෂි මාරි කොහෙර ගිහිල්ලා වු ලොරියක් මේ දැන් මේ බඩු බාන්නේ කියලා ඊය ගිහිල්ලා ඒක තුරන ඇවිල්ලා තිබුණා ඒ වගේ ජපානේ ඉන්න ඔයාලට පුළුවන් මෙයාලට එක්ක කතා කරලා මේ බඩු කොහොමද දෙන්නේ සා විස්තර දැනගන්න ඕන නම් ඊට අමතරව ඔයාලට අද ඒ අයත් එක්ක කතා කරලා පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න නම් මොකද මේගොල්ලෝ ගොඩක් විස්තර දන්නවා අපි ඔය අපි දැන් මමත් දැන් ගිය මාසේ ලංකාවට ගිහිල්ලා ආවා උනාට මමත් දැනගෙන කියන්නේ ඇත්තම අපිට ඩියුටි ෆ්‍රී කොච්චර බඩු ගෙනියන්න පුළුවන්ද ඒ වගේ විස්තර ටිකක් එයාගේ ජපානේ වුණත් අපිට බයික් එක හොයනවා ගේන්න පුළුවන් කියන්නේ මේ දැන් තමයි ගිහින් මතක මමත් දැනගත්තේ අපි බලමු විස්තර ටිකක් පොඩ්ඩක් ඩීටේල් නැතුව කතා බහ කරලා මෙයාත් එක්ක එතකොට මේමයි සයිස් එකම තියෙන බොක්ස් වල මීටරේ පොඩ්ඩක් පෙන්නන්න මීටර එකමාරක් මේක එතකොට මේක මීටරේ ආ ඊට පස්සේ මේක එකමාරක් මේක දෙක අය එකමාර දෙක ඔව් ඊට පස්සේ තුන දින ඇතුලේ තුනේ මුන්නේ මලත්ත කතා කරන හිටන් හිටි මලත්ත කතා කරන හිටන් හිටි මේ මීටරේ සයිස් එක තියෙනවනේ මීටරේ सिंगल දැන් තියෙන ප්‍රයිසස් කියන්න පයි මීටරේ පෙට්ටි දැන් මීටරේ කොළ 3 4500යි කාමාර කොළ 5යි 5000යි පලස් 5000යි මීටර 2 6 3000යි මීටර 3 9 9000 ඒ දැන්ට ඩිස්කවුන්ට් ප්‍රයිස් එක තමයි තියෙන්නේ මේක වෙනස් වෙන්න පුළුවන් මිල ගන්න අඩු වැඩි වෙන්න පුළුවන් කාලෙන් කාලෙ කන්ටේනරකින් ප්‍රයිස් එකත් එක්ක මේ ප්‍රයිස් එක දැන් තියෙන ගන්න තමයි ඒක පොඩි පෙට්ටි වගේ අක්කයි ඔව් පොඩි පෙට්ටි තියෙනවා ඒක කොහෙද යෙන් හයි ගහනවා ඒවා ඒතොර මොනවද අපිට යන්න පුළුවන් බඩු ඒක නම බීම ඇඳුම් පැල් දුම් ටොපි චොකලට් එතකොට ඒ වගේ ඕනක කෙවන්න පුළුවන් ලංකාවේ නීතිත් එක්ක හරි අමාරුයි නේද ඔව් මේ තියෙන්නේ හයි ගහන ආ මේකද මේ ස්ටේෂනරි අයිටම් නේ ආයතන මේ කාඩ්බෝඩ් පෙට්ටි එක අපි දාලා දෙන්න ඕනේ නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි ගේනාලා දාලා දෙන්න මේකත් කාඩ්බෝඩ් පෙට්ටි ගන්න දිනව යමතු මේක එතකොට කීලිකේ හයිද එන්න මේ සයිස් එක තියෙන මේ සයිස් එක තියෙනවා එතනින් උඩ ඕනම මේ ප්ලාස්ටික් බොක්ස් එකක් ඕන සයිස් එකක් දාන්න පුළුවන් ආගෙන අපි ගෙනව තොනි එකක් දාලා දෙන්න එකක් දාන්න බඩු මොනද ඒ කියන මන් යවන්න බැරි බඩු තියෙනවා පුළුවන් බඩු තියෙනවා නංග ගෑස් ස්ටිම් ගෑස් කෑන් ලයිටර් ඒ කියන්නේ ඩේන්ජරස් කාගෝ කියලා ගිනි ගන්න ඒවා නම් නෑ ඒවා නැතුව අනිත් ඕන එකක් දාන්න ඒ දාන බඩු වල වගකීම සහ ටැක්ස් එක ලංකාවේ ඔයගොල්ලෝ දරන්න අපි දරා ගන්න ඕනේ ආ තව එකක් අයියර මේ
අපි දැන් මම මෙහෙ ගොඩක් කාලයක් ඉඳලා ගියා මේ පාර්ලංකාට ගියානේ. ඒක මම බඩු මුකුත් තරම් ගියේ නැහැ. ඔව්. ඒ වගේ අපිට මොනවද ගෙනියන්න පුළුවන් කොහොමද ගනම් මෙනු ගෙනියන්න පුළුවන් වොෂින් මැෂින් හැම අයිටම් එකම එක එක ගෙනියන්න පුළුවන්. ආ එහෙම ලිමිට් එකක් තියෙනවද? ඔව් මෙහෙමයි. දැන් ගෙදර සාමාන්‍ය තමන් පාවිච්චි කරන්නේ එකයිනේ. ආ ඒනේ. ෆෝන් එහෙමත් අපිට පුළුවන් එහෙම ලිමිට් එකක් නේ අරන් ගියට. දෙවනි එකේ ඉඳලා ටැක්ස් එකක්. එතකොට එකක් අපිට PR ගන්න බලන් අපිට තියෙන ලිමිට් එකේ අර ලිමිට් එක. ඒ කියන්නේ අවුරුද්දක් හිටියනම් ඩොලර් ඔව්. මංගල 55 වෙනකන් ටීවී ගෙනියන්න පුළුවන්. ඔව්. එහෙම එහෙම තියෙනවා. ඒක තමන්ට ගෙනියන්න පුළුවන් ඒවා දැනගන්න පුළුවන් ශ්‍රී ලංකා රේඩියෝ වෙබ්සයිට් එකට ගියාම. ඒක තියෙනවා වෙනම මේ පිටරට ඉඳන් එන ගමන් මළු සඳහා තිබෙන ඒක තියෙන්නේ මේ ස්ටුඩන්ට් ලට එහෙම බෑ නේ. වර්කින් ඇඩ් ඉතරයි නේ. බෑ එහෙම ප්‍රශ්න. එහෙම අපි එහෙම ප්‍රශ්න නෑ. ඕනි ගෙට්ටු බුණා. ඕනි ගෙට්ටු. බලමු එහෙනම් ওই ටික තමයි අපිට දැනගන්න ඕනේ ජපානයේ ඉන්න ඔයාලටත් බඩු යව ගන්න වෙනවා අයිය කන්ටැක්ට් කරගන්න ඉස්සර මම දාන්නම් වෙබ්සයිට් එකේ දින ඔක්කොම ඉස්සර දී ආ අයිය වෙබ්සයිට් එකේ දින ෆෝන් නම්බර් එකේ අර මුලට 94 රටලා දෙනවා ඔයාගේ නම්බර් එකේ අර යගේ දෙකේ එතකොට අපිට කෝල් කරන්න බෑ අරගෙන මම එඩිට් කළා එකයි එක වෙනකොට 94 රටලා දිනවා ආ එහෙම පොඩට ගන්න මාත් අරගෙන මේ මකලා හදලා දැම්මේ මේ ආරය තමයි කරන්නේ මම එයාට කියන්නේ එඩිට් කරලා දැම්මේ බලමු අපි එහෙනම් වෙබ්සයිට් එකේ හැමත් කියවන්න පුළුවන් ආ ඔව් मोटर बैक यानी अनिवार्य लंका मोटर बैक मम लंका कैंसल कर මේෙන් ආලංග කරලා ඒ ආ ඒ කියන්නේ මගේ නම රෙජිස්ටර් කරලා දෙන එකක් විතරයි පුළුවන්. රෙජිස්ටර් කරලා කාර් එක හන්නේ බෑ. ඒක ඔයා ගන්න රෙජිස්ටර් කරලා ඉවස්සේ. ඒක ලිමිට් එකක් එහෙම දෙන්නේ CC CC 350ක් අපිට. ලංකා පන්දිල් ගුලම් පාරේ ගානනේ. මෙහෙ අර රෙජිස්ටර් කරලා ගන්න දැන් මම. අවුරුදු 10ක් ඇතුළත තියෙනවනේ. අවුරුදු 3ක් ඇතුළත. තුනට වඩා පරණයක්. ආ ආ කියන්නේ බයික් එක අලුත් තුනට වඩා පරණ වෙන්න බෑ කියලා. පරණ වෙන්න බෑ. ඒක දැන් 2023 2020 එතකොට කොච්චර කරලා අපේ නමට තියෙන්න ඕනද අඩු? එහෙමනේ. දැන් අද ගත්තත් හිටිය ගන්න නේද? බලමු මෙහෙන අපි ගිලන්නේ. හරි. ඔව් ස්තුතියි. ආයි දවසක එන්නේ.